තිරුවන් සරණයි සියලුම දෙනාට මම අද ඔබට දහම් පණිවිඩයක් හැටියට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආදරය කියලා ගත්තට පස්සේ සමහර උදවිය හිතනවා ආදරය කියලා කියන්නේ සාමාන්‍ය භාෂාවෙම කියනවනම් අපේ වර්තමාන සමාජයේ ඉන්න ගැහණු ළමයෙක් පිරිමි ළමයෙකුට පිරිමි ළමයෙක් ගැහණු ළමයෙකුට ආදරය කරන එක විතරක් කියලා. හැබැයි ආදරය කියන එක හදවතින් එන දෙයක්. ඒ හදවතින් එන ආදරය ගැහණු ළමයෙකුට හා පිරිමි ළමයෙකුට විතරක් දෙන්නේ නැහැ. ඒ ආදරය කියන එක අම්මට තාත්තට දෙමව්පියන්ට ඒ වගේම සහෝදරයින්ට තමන්ගේ ඥාතීන්ට තමන්ගේ හිතමිතුරන්ට මම කල්පනා කරනවා ඔබට පැහැදිලි කරන්න මිතුරෙකුට ආදරය කරන්නේ කොහොමද? සමහර අය ඉන්නවා මිතුරෙකුට ආදරය කරනවා කියන එක මිතුරාට ලං වෙලා මේ මිතුරත් එක්ක කාලය ගත කරනවා. මිතුරත් එක්ක කාලය ගත කරනකොට ඔබට හැකියාව තියෙන්නට ඕන ආදරේ ඉන්න. සෙනෙහසෙන් නම්. ඒ කියන්නේ ආදරය කියන එක සෙනෙහසේ කියන එක තමන්ගේ හදවතින් ඒ මිතුරාට තියෙනවා නම්. ඒ ආදරය කියන එක සෙනෙහස කියන එක මිතුරාට දක්වන්න මිතුරා යම්කිසි වරදක් කරනවා නම් ඒකට අපි සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ උල්පන්දම් දෙනවා. ඒ උල්පන්දම් නොදී සාමාන්‍යයෙන් ඒ පුද්ගලයාගේ ඒ වැරද්ද හදලා ඒ වරදට මේක වරදක් කියන එක පෙන්눔 කරලා ඒ පුද්ගලයාට තේරුම් කරලා දීමේ හැකියාව තමයි වඩාත්ම වැදගත් වන ආදරය කියන එක. මිතුරකට ආදරය කරනවා කියන එක. ඒ වගේම තමයි දුකේදී සැපේදී දෙකේදීම ආදරය කියන එක සෙනෙහසෙන් තියනවා නම් ඒ මිතුරාට අනිවාර්යෙන් ඔබ ඒ මිතුරා ළඟ සිටිය යුතු පුද්ගලෙයි. එහෙම සිටින්නේ නැත්නම් දුකේදී මේ පුද්ගලයා නැතිනම් සැපේදී විතරක් සල්ලි ගොඩාක් තියෙනකොට විතරක් පුද්ගලයා ළඟ ඉන්නවා නම් ඒක ආදරයක් නෙමෙයි. ඒක මූණිච්චාවක්. ඒක රැවටීමක්. ඒ නිසා හොඳට මතක තියාගන්න. ඔබ ඔබගේ මිතුරාට ආදරය කරනවා නම් ඔබ ඔබගේ මිතුරියට ආදරය කරනවා නම් ඒ ආදරය කරන මිතුරාට හෝ මිතුරියට තමන් පණ වගේ ආදරය කරන්න තමන්ට හැකියාව තියෙන්නට ඕන. ඒ කෙනාට තමන් ආදරයෙන් කටයුතු කරන්න. ඒ නිසා මගේ සහෝදර සහෝදරියන්ගෙන් තරුණ තරුණියන්ගෙන් අම්මලා තාත්තලාගෙන් සියලුම දෙනාගෙන් ඉල්ලන්නේ ඔබ ඔබගේ මිතුරාට පණ වගේ ආදරය කරන්න. ඒ ආදරය කරන එක මිතුරාගේ හොඳ නරක කියාදීමට හැකියාව ඇති මිතුරෙක් බවට පත් වෙන්න. අන්න ඒකයි සැබෑ ආදරය. ඔබට සම්මා සම්බුදු සරණයි.